මේ වනතුරුත් පියාඹන මෝටර රථ සහ මගීන්ට තැනකින් තවත් තැනකට ටෙලිපෝට් විය හැකි තාක්ෂණයන් ජනසතු වී නැහැ. එම නිසා අපි සියලුම දෙනා භාවිතා කරන්නේ මහා මාර්ගයන්. එම නිසා මාර්ගයන් නිරන්තරයෙන්ම යාවත්කාලීන වී යුතුයි. වාසනාවකට මාර්ගයන් යාවත්කාලීන කිරීමට මිනිසුන් අදහගත නොහැකි විශ්මිත දේවල් හඳුන්වා දී තිබෙනවා. අද වීඩියෝ එකෙන් අපි භවෙත ගෙනෙන්නේ මේ වන විට හඳුන්වා දී තිබෙන මාර්ග නවීකරණය කිරීමේ අපූර්ව තාක්ෂණයන් කිහිපයක්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනු වේබුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. මහා මාර්ගයන් නිරන්තරයෙන්ම විවිධ හානි වීම් වලට ලක් වෙනවා. ඒ සඳහා මෝටර රථවල ටයරයන් මාර්ගයන් මත ඇති කරන ඝර්ෂණය සහ වෙනත් බාහිර සාධකද හේතු වෙනවා. ඒ හේතුවෙන් මාර්ගයන් වල පොට්ටෝල්ස් යනුවෙන් හඳුන්වන වලවල් ඇති වෙනවා. ඒ ලෝ පුරා රටවල් මුහුණ දෙන පොදු ගැටලුවක්. එම නිසාම පොට්‍රෝල් සැකසීම සඳහා වෙනම සමාගම් පවා තිබෙනවා. නමුත් ඔවුන් ඔවුන්ට පැවරුණු කාර්යයන් නියමිත වේලාවට සිදු කරන්නේ නැහැ. එම නිසා පුරවැසියන් නිර්මාණාත්මක ක්‍රමයන් මගින් මාර්ගයන්වල වූ වලවල් සැකසීමට ඉදිරිපත් වී තිබෙනවා. බලන්න චිකාගෝවල ජිම් බැකර් කියන මේ කලාකරුවා භාවිතා කරන ක්‍රමවේදය මොනතරම් අපූරුද. ඔහු මාර්ග නඩත්තු සේවාවන්ට සහැබීම සඳහා මාර්ගයන්වල වූ ගැඹුරු වලවල් මොසයික ක්‍රමයට පුරවාලීමට කටයුතු කරනවා. ඔහු පළමුවෙම වලබල් පදාමවලින් පුරවා එමත ග්ලාස් සහ මාබල් යොදා අපූරු රටාවන් නිර්මාණය කරනවා. මේ විදියට මාර්ගයන්වල වූ වලබල් සකස් කිරීමට ඔහුට අදහසක් පැමිණ තිබෙන්නේ ඔහු පොම්පේවල සිදු කළ සංචාරයක් අතරතුර. මොකද පුරාණ රෝමයේ මාබල් ඇල්ලූ මාර්ගයන් අතටත් හොඳින් ආරක්ෂා වී පවතිනවා. සැතපුම් 600ක අරයකින්නුත් ප්‍රදේශයක් පුරාවට එකම මගියෙකු නොමැති වුණත් ස්පීඩ් බම්ප් එකක් ඉදිරියේදී ඔබට රථයේ වේගය අඩාල කරන්නටම සිදු වෙනවා. හේපා කරපු අත්දැකීමක් බව ඔබට අමුතුවෙන් පැවසිය යුතු නැහැ. එම සාම්ප්‍රදායික ස්පීඩ් බම්ප් විසින් රථවාහනවල ඉන්ධන පරිභෝජනය ඉහළ නංවන නිසා එය පරිසරයටද අහිතකර බලපෑමක් ඇති කරනවා. හිතන්න මේ තරම් දියුණු ලෝකයක ඒ සඳහා සාර්ථක විසඳුමක් නැද්ද? මෙක්සිකෝවේ මේ ස්මාර්ට් ස්පීඩ් බම්ප් එකේ වැනි සාර්ථක විසඳුමක්. හේවූ රේඩා පද්ධතිය විසින් පැමිණමින් සිටින මෝටර රථයේ වේගය විශ්ලේෂණයකට එම රථයේ වේගයේ නියමිත වේග සීමාවේ පවතිනවා නම් ස්පීඩ් බම්ප් එක ස්වයංක්‍රීයවම සමතලා වෙනවා. නමුත් වේගයෙන් පැමිණියොත් නම් මේ ඔබට සතුරුව සිටිනවා. මේ පද්ධතිය විසින් මගීන්ට විශේෂ ආරක්ෂාවක් සැලසෙනවා. මොකද වුන් පාරමාරු වෙන විට ඇසල ඇති බොත්තමක් ඔබනවත් සමගම ස්පීඩ් බම්ප් එක ක්‍රියාත්මක වෙනවා. පාසල් නිම වෙන වේලාවන්වල සහ කාර්යබහුල වේලාවන්වලදී මේ ස්මාර්ට් බම්ප් එක නිරන්තරයෙන්ම වගේ ක්‍රියාත්මකව පවතිනවා. මේ ඔබ දකින්නේ තාක්ෂණික සමාගමක් විසින් නිර්මාණය කරනු ලැබූ ස්වයංක්‍රීය බාධක පද්ධතියක්. ඒවා නිර්මාණය කර තිබෙන්නේ අධිවේගී මාර්ගයන් පාලම් සහ උමංවල රථවාහන තදබදය පාලනය කිරීමටයි. මාර්ගයේ අනතුරක් සිදු වූ විට රථවාහන තදබදයක් ඇති නොවන ලෙස වෙනත් මාර්ගයකින් ගමන් කිරීමට හැකි ලෙස මේ විසින් මාර්ගයේ සකසා දෙනවා. බොත්තමක් යෙබීම මගින් මේ පද්ධතිය හරහා එය සිදු කරන්නට පුළුවන්. මේ බාධක පද්ධතිය ප්ලාස්ටික් වලින් නිර්මාණය කර ඇති නිසා එය පැය කිහිපයකින් ඕනෑම තැනක ස්ථාපිත කරන්නට පුළුවන්. ඒ වගේම මේ දුරස්ථකව පාලනය කිරීමට පවා හැකියාව තිබෙනවා. බලන්න රථවාහන පාලනයේ දැම් මොනතරම් පහසුද. අධිවේගී මාර්ගයන්වල අනෙකුත් ස්ථානයන්ට සාපේක්ෂව වංගු සහිත ස්ථානයන්වලදී රථවාහන අනතුරු සිදුවීමට තුන්ගුණයකින් වැඩි අවදානමක් තිබෙනවා. එම අනතුරු වළක්වා ගන්නට සිදු කළ හැක්කේ කුමක්ද? ඒ සඳහා පිළිතුරක් විදියට තමයි මෙම සංඥා පද්ධතිය හඳුන්වා දෙනු ලැබුවේ. ඒ විසින් එම රථවාහන අනතුරු ප්‍රමාණය 158කින් අඩු කරා කිව්වොත් ඔබ පුදුමයටපත් වේවි. ඒ මගින් එම රථවාහන අනතුරු ප්‍රමාණය 158කින් අඩු කර ගැනීමට හැකි වුණා. අනතුරු අඩු කිරීම සඳහා හේතු වුණේම පද්ධතිය වූ බුද්ධිමත් බව සහ දීප්තිමත් බවයි. මේ සතුව ෆ්ලෑෂින් පැටර්න් ගණනාවක් තිබෙනවා. එම රටාවන් ක්‍රියාත්මක වන්නේ මෝටර රථවල වේගයේ වර්ගය සහ අවට කාලගුණය මත පදනම් වයි. එම පද්ධතිය සතු රේඩා විසින් මාර්ගයේ ගමන් කරන මෝටර රථ ඉතා උසස් ලෙස විමර්ශනය කරනවා. සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මේ මාර්ගගත පද්ධතිය විස්කොන්සින්වල මාර්ග අනතුරු බහුලව පැවති අන්තර්මාරුවක සිදු වූ අනතුරු ප්‍රමාණය 97කින් අඩු කරා. මාර්ගයන් වේගයෙන් ඝාතනය වීමට ප්‍රධානම හේතුව වර්ෂා කාලයේදී මාර්ග මත ජලයේ ක්‍රැස් වී සෑදෙන දිය කඩිති නිසා. ඒ විසින් මාර්ගයේ අනතුරු සිදුවීමද ඉහළ නංවනවා.
ඉතින් එම නිසා ප්‍රධාන මාර්ගයක වැසි වතුර බැස යාමේ පද්ධතියක් කඩපණ වුණොත් නොසිතූ විනාශයක් සිදු වෙන්නට පුළුවන්. මේ ඔබ දකින්නේ මහා බ්‍රිතාන්‍යයේ සඳහා හඳුන්වා දුන් අපූරු ක්‍රමවේදයක්. මේ තාර මොනතරම් පිපාසයකින් පෙළෙනවාද කිව්වොත්, ඒ විසින් ස්පොන්ජ් එකක් වගේ මිනිත්තුවකට ජල ගැලුම් 1000ක් උරා ගන්නවා. ඔවුන් සාමාන්‍ය තාර මේතරම් ජලය අවශෝෂණය කරගන්නා තාර විශේෂයක් බවට පත් කර තිබෙන්නේ කෙසේද යන්න පැහැදිලි කර නැහැ. නමුත් වාර්තා වෙන විදිහට ඔවුන් ඒ සඳහා බයිටියුමන් සහ ග්‍රැනියුල්ස් මිශ්‍රණයක් යොදාගෙන තිබෙනවා. ඊට පැයට අඟල් 200ක වර්ෂාපතනයක් වුණත් දරා ගන්නට පුළුවන්. නමුත් බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය වර්ෂාපතනාගේ පැයකට අඟල් 4 ඉක්මවන්නේ නැහැ. ජර්මනියේ ඒ සඳහා සාර්ථකම විසඳුමක් සොයාගෙන තිබෙනවා. ඔවුන් අලුතින් හඳුන්වා දුන් මෙම හලෝ කර්බ්ස් මාර්ගයන් මත ස්ථාපනය කිරීම මගින් පවතින වැසි ජලයේ බැස යන පද්ධතිය වඩාත් ඵලදායකක් බවට පත් කරගන්නට පුළුවන්. ඒ විසින් මාර්ගයේ මත ජලය රඳා පවතින්නට ඉඩ දෙන්නේ නැහැ. ඒ රිදිසෝදන යන්ත්‍රයක ජලයේ බැස යාමේ පද්ධතිය ස්ථාපිත කරනවාටත් වඩා පහසුයි. මේ ඔබ දකින්නේ පාපෙදි මන්තිරුවල ආරක්ෂාව වෙනුවෙන් නිපදවා ඇති තාක්ෂණයක්. ජනගහනයෙන් 90%ක් දෙනා සතුව පාපැදි ඇති ඩෙන්මාර්කයේ සහ මිනිසුන්ට වඩා පාපැදි ඇති නෙදර්ලන්තය මේ තාක්ෂණයේ ඉදිරියේදී භාවිතා කිරීමට නියමිතව තිබෙනවා. මේ ඔබ දකින්නේ එහි ටෙස්ට් වර්ෂන් එකක්. මේ බාධකයන් ස්ථාපිත කිරීම ඉතා පහසු වන අතර එහු රැල්ලක හැඩය සිත් ගන්නා ස්වභාවයකින් යුක්තයි. මේ ප්‍රධානම අරමුණ ප්‍රධාන මාර්ගයෙන් පාපැදිකරුවන්ව වෙන්කොට ඔවුන්ව ආරක්ෂා කිරීමයි. මෙමගින් පාපැදිකරුවන්ට වඩාත් ආරක්ෂාවක් දැනෙනවා. ඉතින් මෙම තාක්ෂණයේ සාමාන්‍ය බාධකයන්ට වඩා ඵලදායක බව ඔප්පු වුණොත් මේ ලෝ පුරා ව්‍යාප්ත වේවි. රථවාහන ගාල් කිරීමේ බාධකයන් පවා මේ වන විට ස්මාර්ට් වී තිබෙනවා. දැන් ඔබට ඒවා ඔබේ දුරකථනයේ Bluetooth සම්බන්ධතාවය හරහා ඍජුව පාලනය කිරීමට පවා හැකියාව තිබෙනවා. එම නිසා තවදුරටත් අත්කෙලිටි කරගන්නට අවශ්‍ය නැහැ. ඔබේ දුරකථන තිරයේ වූ බොත්තමක් ඔබනවත් සමග මේ විවෘත වෙනවා. මෝටර් රථයේ පිට වූ බව ස්වයංක්‍රීයවම හඳුනාගෙන එය වැසීමද සිදු වෙනවා. අඩි 164ක දුර සිට වුණත් එය පාලනය කරන්නට පුළුවන්. මැනුවලිය හැසිරවීමට කිසිම හැකියාවක් නැහැ. එය හසුරුවන්න පුළුවන් දුරකථනයෙන් එහා සම්බන්ධ වී ඩිජිටල් යතුර ලබා ගත්තොත් පමණයි. මෙහි බැටරියේ ආයු කාලය වසරක් පමණ පවතිනවා. ඇතැම් සංස්කරණයන් සතුව නැවත නැවත ආරෝපණය වීම සඳහා සූර්ය කෝෂද තිබෙනවා. එම බාධකයේ තප්පර 4ක් ඇතුළත පහත් වෙනවා. එම නිසා එය සාම්ප්‍රදායික බාධකයන්ට වඩා ඉතාමත්ම වේගවන්ත. මේ අපි පැමිණ සිටින්නේ ඉන්දියාවේ ජම්මු ශ්‍රී නගර අධිවේගී මාර්ගයේ වෙත. ඒ කඳුමතින් දිවෙන ඉතාමත්ම අනතුරුදායක අධිවේගී මාර්ගයක්. බලන්නෙම මාර්ගයේ දුර නොපෙනෙන වංගුසා දැඩි ප්‍රපාතයන්ගෙන් පිරී පවතිනවා. එහි ආරක්ෂක බාධකයන් පවා පවතින්නේ ඉතා සීමිත වශයෙන්. නමුත් වාසනාවකට එහි මෙම පද්ධතිය ස්ථාපිත කර තිබෙනවා. භයානකම වංගුසා ඇති ස්ථානයන්වල දෙපැත්තේ තමයි මේ උපකරණය ස්ථාපිත කර තිබෙන්නේ. ඉතින් මෙම පද්ධතිය විසින් පැමිණෙමින් සිටින මෝටර් රථවල වේගය හඳුනාගෙන දෙපැත්තෙන්ම වාහන පැමිණෙනවා නම් ආලෝක සහ ශබ්ද සංඥාමකින් දෙදෙනාටම වේගය අඩාල කරගන්නා ලෙස අනතුරු අඟවා සිටිනවා. ඔබ නොදකපු මෙවැනි අපූරු දේවල් දැක ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.